ಚೂಟಿಗೆ ಚೂಟಿ ಕಾಲೆ ಪುಂಚಿ ಪುಂಚಿ ಮತಕದಿಗೆ ಚೂಟಿ ಏನವಮ್ಮ ಮೀಸಾಂತ ಊರ ಕಾಲೇ ಪೆಂಪಾನಹದೇಗಿ ಪ್ರೀತಿವೇ ಪೇಸಾಂತ ಊರ ಕಾಲೇ ಪೆಂಪಾನಹದೇಗಿ ಪ್ರೀತಿವೇ ನಗೆ ಸೇದವಲಾವೋ ಅಂಬರೇ ಮಾ ಲಾ 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 ಆಯಮ್ಮಿ ಮಣ್ಣಾವಾ ಹೋಗೋ ಎನ್ನಕು ಬೇಬಿ ಹಿಟ್ಟಿನ ತಕೋ ಬೆರಿ ಹಂದೆನ್ನೆ ಮಾಂಗೇನು ಹಾಡಿಮ ಮಹಾನ್ಸಿ ವದ್ರೋಟಿ ಕಕ್ಕೋಣ ಕೋ ಕೋ ದೆನ್ನಕೋ ಎ ಬ್ಯಾಗೆ ಕ ಮಾನ್ ಸುಟೂಸ್ ಕಾಲ ಬಾಬಾ ಬೇಬಿ ಟ ವತ್ರು ಕೋಪ್ಯ ಕರಗೇನ್ನಂಗ ඉතින් මට හොඳයි කියලා කියන්නද අම්මේ ආයේ ඉතින් අමුතුවෙන් හොඳයි කියන දෙයක් නැහැ නේ බබා බේබිට මයිර අතර මැනික කෝ මත් හොඳයි කෝ මේ හේතුව ඈ ඒ ආවේ නැ මන් ආවේ අනේ බබා බේබි බොරුවට මාව බය කරන්න නේ හදන්නේ මාත් බය වුණ නැති එකේ ආය අම්මයි බය වෙන්නේ හේතුව අනේ ආය අම්මේ හොයන්න දෙයක් නෑ මං තනියමයි ආවේ හා සන්තානම් මෑණියනේ මොන අපරාධයක් වෙන්නේ මේ හදන්නේ ඇයි ආය අම්මේ බොරුවට කෑ ගහන්නේ මයිර අතරනේ මයිර අතරම් මෑණික පරිස්සමට ආවා නේද ඈ ආය අම්මා බය වෙන්න එපා මං පාඩයිනේ යාළුවත් එක්ක ආවා ගම්බාරයක් දෙයියන් ආන්සේ බුදු වෙන්න ඕනේ අනේ අම්මේ හේතුව හේතුව නෑ එයා හොයලා වැඩක් නෑ හේතු මාම කොහෙද කියලා බැලුවා එයා නෑ මන් ආවා මොන ලෝකෙක ගිහිල්ලාද කියලා දෙයියෝ තමයි දන්නේ පුතම්මා හදියන්ත මේ ඉන්නේ බබා ඈ බොලේ හේතුව කොහෙද බොලේ උඹ මක බෑ වුනේ ඈ අර අහිංසක කිරිසප්පයා තනියේ අනේ සමාවෙන්ද සිය දහස් ආරිය සමාවෙන්ද මං හිතුවේ බබා බේබි ඉස්කෝලේ ඉඳී කියලා ගේට්ටු ළඟට වෙලා හිටියා කවුරුත් මාව ගන්නාවේ නැති නිසා මන් ආවා හිටපන්කෝ මං අද ලොකු ඉස්කෝලේ මහත්තයාට කියලා ජීවිතේට අමතක නොවන පාඩමක් බොට උගන්වන්න අනේ එහෙම කරන්නේ හිතන්නවත් එපා ආමුදුරනේ මං තුන් ඉදින් අහිතපු දෙයක් නෙමෙයි සිද්ධා උනේ අනේ මේ මේ ඔය බොරු ගිහින් කියාපන් කොන්න බැඳපු ජීනුන්ට හ මන්නම් උඹට කිසිම සමාවක් දෙන්නේ ඔව් ආය අම්මේ එම කරන්න එපා හේතු මං පවුනේ හොම් බලපන් හොම් බලපන් පොඩි රත්තරන් හිතට මං ගැන දැනන තරම් උඹලා ඔය හිත ගල් ගෙඩි වෙන්න ඕනේ උඹේ ඔලු ගෙඩියත් ගල් ගෙඩියක් වෙන්න ඕනේ මොකද ඕක ඇතුලේ මොලේ කලදක්වත් නැහැනේ ඔය දෙන්නගේ රණ්ඩුව නවත්තලා මට වතුර ටිකක් දෙන්නකෝ මම මගේ රත්තරන් මැණිකට වතුර දෙන්නකෝ ඊට කලින් කියාපන් හේතුවෝ උඹ නටාපු නාඩගම මොකද්ද කියලා කියාපන්කෝ සිද්ධ උනේ මෙන්න මේකයි මම බබා බේබි ගන්න ඉස්කෝලේ යනකොට පොඩි ටීචර්ගේ අම්මයි තාත්තයි ගමයන්ට යනවා ආ උඹ මේ කිරිසප්පේ අමතක කරලා උන්දගේ ආවතේව කරන්න ඈ නෑ නෑ හොඳලා අරන් ගියපු බෑග් එකක් උස්සගන්න බැරුව බස් එකේ බැහැලා බලාගෙන හිටියා මං උදව් කළා අනේ ඒක කොච්චර හොද දෙයක්ද අපේ අම්මත් කියන්නේ අනිත් අයට උදව් කරන්න කියලා ආ ඒකමයි බබා බේබි මාත් ගිහින් අනිත් අයට උදව් කරේ අනේ මගේ කට උස ගන්න නැතුව ඉඳින් කිරිසප්පයා ඉස්සරහ මං කිව්වයි කියලා හිතාගන්න හ ඉතින් හේතු මාමේ දැන් හරිනේ ඔයා හිතාගන්න ආයම කිව්ව කියලා මගේ බබා බේබි දකිනකම් මගේ බබුව පිච්චිච්ච ගින්දර දන්නේ මං විතරයි Ha 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 ha!
අනේ හේතු මාමේ, ඔය අඩන් එපා. එතකොට මට දුකයි. බබා බේබි, මේ ඕදෑව උරුතල් කරන්න නම් එපා. කොහොමද? වැරදිලා හරි කරවල වාඩියට බබාව ගෙනිච්චා නම් එහෙම. කරවල වාඩියකට? ඒ කියන්නේ මොකක්ද යන්නේ? පුංචි ළමයි තනියම පාරේ යනකොට ලොරි වලින් ඇවිල්ලා ළමයින්ව ලොරිය දාගෙන ඈත මූදු කොරේ කරවල වාඩිවලට ගෙනියනවා. ආ, ඒකත් හරිම ෂෝක් වැඩක්නේ හේතු මාමේ. එතකොට අපිට රස කරවල කන්න පුළුවන්. වගේ බබා බේබිට වතුර ඩිංගිත්තක් ගෙනත් දියා. කරවල වාඩිවල පිච්චි පිච්චි තමයි ඉන්න වෙන්නේ. අහන්ටකෝ කතාව. චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ. චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ. හරි, හේතු මට දැන් කියන්න බලන්න, අද ඇත්තටම මොකද්ද උනේ කියලා. ඉක්කෝලේ මහත්තයා, ඉතින් මෙයාගෙන් අහන්න දෙයක් නෑ. ඔතන සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. පොඩි මණික පොඩ්ඩක් ඉන්න, මට දැනගන්න ඕනේ මේ කතාව හේතුගෙන්. මොකද්ද ඇත්තටම අද උනේ කියලා. අනේ අපේ ලොකු ඉස්කෝලේ මහත්තයෝ, ආන දැක්කද ලොකු ඉස්කෝලේ මහත්තයෝ බොරු බේගලයක් දෙසා බාන්න තමයි ඔය තෙපර බාන්. මට සිය දහසාරය සමාවෙන්න ලොකු ඉස්කෝලේ මහත්තයා. හරි හරි, ලොකු ඉස්කෝලේ මහත්තයා ආපු ප්‍රශ්නට කෙලිම උතරේ දීපංකෝ. වට බම්බරි වගේ කැරකෙන්නේ නැතුව. පොඩිමණිකා, මං සැරේකුත් කිව්ව මේ කතාව මං අහන්නේ පොඩිමණිකාගෙන් නෙවෙයි හේතුගෙන් කියලා. ඒක නිසා කරුණා කරලා පොඩිමණික පොඩ්ඩක් පැත්තකට වෙනවද? මං සාසූතෙම දන්න ඔවෙච්ච දේන. කෝයි මේ ලොකු ඉස්කෝලේ මහත්තයා උරුතල් කරනවානේ මේ ගොන් අසව. දැන් කියමු හේතු. මොකද පුංචි පුතාව ගන්න පරක් ඕනේ. කලිම මං පිටත් වුණා බබා බේබියෝ ගන්න. ඒ වුණාට පොඩිමණිකා, දැන් මං සැරයක් දෙසරයක් කිව්වා. මේක අහගෙන ඉන්න බැරි නම් කරුණා කරලා මෙතනින් යන්න පුළුවන්. මම බබා බේබී එක්කගෙන එන්න යනකොට පොඩි ටීචර් මිසිගේ අම්මයි තාත්තයි ගෙදර යන්න පිටත් වෙලා බස් එකෙන් බැස්සේ මහා තඩි බෑග් දෙක තුනක් එල්ලගෙන. අපොයි පෙනේද කෙප්පේ ඈ, මට කියද්දි මේක කියවුවේ එක බෑග් එකයි කියලා. අනේ අම්මපා සමාවෙන්ට කියවෙන්නදී එහෙම හිටමුකෝ. එතකොට දැකපු ගමන් මෙන්න මේ දුගන්නාරාලගේ හිත උණු වෙන්න පටන් ගත්තා. ඈ මම විතරක් නෙවෙයි, ලොකු ඉස්කෝලේ මහත්තයා වුණත් හිත උණු වෙලා මට කියනවා උදව් කරන්න කියලා. දැන් කියමුක ඊට පස්සේ මොකද උනේ කියලා. මට බබලාගෙන ඉන්න බැරි තැන මං කරපු වැඩේ බෑග් එකක් කරට ගත්තා. හත්තෙයනේ, මේ කිරිසප්පයව කොහොම අමතක කරාද? ආසමජාති හේතු, මිනිස්සුන්ට උදව් කරන්න ඕනි තමයි. හැබැයි ඉතින් ඒ විතරකුත් නෙමෙයිනේ, ඒක ගිහින් දාලා ඉක්මනින්ම එන්නත් තිබුණා. මාත් එහෙම තමයි. හැබැයි ලොකු මහත්තයෝ සිද්ධුනේ මහායිගන්නෑසියක්. දැන් ඔය කියන්න හදන්නේ අතේ රෝල් කරපු තනි කොරම කෙප්පයක්. ඔව්. කොයිද මට වෙච්ච දේවල් කියන්න දෙන්නේ නෑනේ. මට තමයි රෝලේ. ඇත්තටම සිද්ධුනේ බස් එක ගැඩුනා. අනේ දෙයනේ, හරියට හිතල කරනවා වගේ වැඩක් නේ අනේ. බස් එකක් කායේන විනාඩි 45ක් පැය භාගයක් විතර යනවනේ. ආන්නේ තමයි පුරස්නේ උනේ ලොකු ඉස්කෝලේ ආවිනේ. ආන්නේක තමයි කියලා හරියන්නේ. උඹ එතන තප්පලන් අහගෙන ආරසකෝ වගේ ඉන්නේ නැතුව තුව අන්න තිබුණා නේ වයි ඉස්කෝලේට. ඒක ඇත්ත. පොඩි මණිකා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ආන් බලපන්, ලොකු ඉස්කෝලේ මහත්තයාට වුණත් මං කියන දේවල් තේරෙනවා, හොඳ දැනුමක් තියෙනවා.
ඒකට උඹලා අතිපණ්ඩිතයි අතිපණ්ඩිතයි. හරි, දැන් කියන්නකෝ එතනට වෙලා කොච්චරලා හිටියද කියලා. මට නිත්‍යක් වුණේ නෑ ඉස්කෝලයාවිනේ. එතන හිටපු කට්ටියක් කිව්වා තව බස් එක ලඟවෙනවා කියලා. හනේ අපේ තව බස් එනවයි මේ පාරේ ඈ. මේකට තනිකරම වැරදිකාරයා අර මිසිනෝන්. ඒ මොකක්ද ඒ ටීචර්ගේ තියෙන වැරද්ද? දැන් ওই මිසිනෝනේ කොහොමයි අපේ මේ බූරු වහන්සේට ඕඩර් දෙන්නේ ඈ? අම්මලාව ගිහින් ඇරලවන්නේ කියලා. ආ, ඇත්තටම හේතු මෙතන එහෙම දෙයක් සිද්ධ වුණාද? අනේ අම්මපා, මම ඇස් දෙක බලලා එහෙම දෙයක් වුණේ නෑ. ටීචර් මේ බව හාංකාවසියක්වත් දන්නේ නෑ. අනේ අනේ, මන් උදන්වයි මේ උපාසක බලලගේ පැටිකිරිය මිසිනෝනට කියන නිසා තමයි ඔය ඔක්කොම. නෑ 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 නෑ, මම නම් හිතන්නේ නෑ ටීචර් එහෙම කියන්නේ කියලා. එහෙම දෙයක් කියනවා නම් අහලම තමයි ටීචර් කියන්නේ. ඕකනේ ඕකනේ, ඉතින් අපේ ලොකු ඉස්කෝලේ ආමිනේ ඈ දන්න තරම මගේ පපුව හොස් ගාලා ගියා. බබා බේබි තනියම ගෙදර ආපුවාම ඇයි මට තේමයි ඉස්කෝලේ ගිහිල්ලා ගේට්ටුවක බබා බේබි නෑ කියලා දැනගත්තාම ඔළුව ගිනියලන් හතර හතේ දිව්වා. අනේ මේ උඹ හතර අතේ දුවන්නේ නැත්තේ ආයෙ බස් එකක් එනවද කියලා බලන්න. නෑ නෑ නෑ, හේතු මේ අපේ චූටි පුතාව නැති නිසා හොඳටම බය වෙලා එහෙට මෙහෙට දුවදුව ළමයා හොයන්න ගොඩක් මහන්සි වුණා කියලා මට ගුරුවරු දෙතුන් දෙනෙක්ම කිව්වා. මේකගේ තියෙන කට්ට කෛරාටිකකම නැතුව ඇත්ත දෙයක් නෙවෙයි ඔය. ඇත්තටම බොට දුකයි නං ඔය ඔක්කොම මගුල් දමල ගහලා කිරිතප්පයව බලන්න යනවනේ. පොඩි මිනිකේ ඇවිලෙන ඉන්නද පිටුරු දාන්න එපා. මං වරදක් කරා, හැබැයි ඒක හිතලා කරපු වරදක් නෙවෙයි. මාත් ඒක දන්නවා, මටත් ඒක තේරෙනවා. හැබැයි හේතු මේ අහන්න, මීට පස්සේ කවම දාකවත් හොඳේ කිසිම දවසක මොන්නම්ම හේතුවකටවත් මගේ අවසරයක් නැතුව වෙන්න කිසිම වැඩක් කරන්න බෑ. ළමයි ගේන්න නම් යන්නේ ළමයි ගේන්න ඕනේ, එච්චරයි. ආන්න හරි ඉස්කෝලේ මහත්තයා, ආන්න හරි මේකට පුළුවන් තරම් තදින් ඉන්න. ඉස්කෝලේ මහත්තයා හරි මං හරි කිව්වොත් හැරෙන්න වෙන කිසිම කෙනෙක් කියන දෙයක් කොරන්ට එපා. මාත් ඉන්නවා තදින්. මේ දෙන්නටම කිව්වේ මෙතනින් දැන් යන්න කියලා. චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ. චූටි ඒ නබම්මා. චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ. චූටි ඒ නබම්මා. නෑ අප්පච්චි, මං හිතුවේ ඒක කරන්න පුළුවන් කියලා. දැන් මං එක සැරයක් කිව්වා, කරුණා කරලා දන ගහන්නයි කිව්වේ. කරුණා කරලා. චූටි පුතා, දැන් අපච්චි කියන විදිහට දන ගහ ගන්නකෝ. හොඳ වැඩි. පඬිතුමෙක් කරන්න යන්නේ මල්ලි. පව් වැඩේ හේතු මම. මේ දැන් ওই තුන් දෙනාම මෙතන දන ගස්සන්න කලින් කරුණා කරලා ඔය දෙන්න ගිහිල්ලා පුළුවන් තමුන්ගේ පොත් බලා ගන්න. හ්ම්. යන එකයි ඇත්තේ මෙතනින්. සුදු චූටි, ඔයාලා දෙන්න යන්න ගිහින් කාමරෙට ගිහින් තමන්ගේ වැඩක් බලාගන්න. අනේ ඒ දෙන්නටත් ඉන්න කියන්න මට තනේ. අනේ මේ චූටි පුතා මාව යකා කරගන්න හදන්න එපා. මෙතන අපි ඔක්කොම ඉන්න තැන තනි. හැබැයි තමුන්ට තනියෙන් පාරේ එන්න පුළුවන්. එතකොට බය නැහැ. හරි හරි, දැන් එයා වරද පිළි අරගෙන දන ගහගෙන ඉන්නේ අපේ මහත්තයා. මේ කරුණා කරලා මේ අහන්න තමුනුත්. මගේ ළමයි හිතුවක්කාරයට හැදෙනවා නම් මං ඒකට කැමති නැහැ. ඒක නිසා කරුණා කරලා නෝනත් මෙතනින් යන්න. යන්න. අනේ අනේ යන්නපා. යනවන මාත් එක්ක යන්න. හා. හොය බය තිබුණා නම් ඉස්කෝලේම නතර වෙලා ඉන්න තිබුණා. මොකටද චන්ඩියාවගේ පාර දිගේ යාවේ? අනේ අපේ ඉස්කෝලේ මහත්තයෝ, අනේ සමාවෙන්නකෝ, මගේ අතේ වරදක් තියෙනවනේ ඈ. කිරිසප්පයා වැරදි නෑ.
ඔන්න ආයිසරයක් මෙයා මෙතන්ට පැනගතා. පොඩි මැනිකා කරුණා කරලා මෙතනින් යන එකයි ඇත්තේ. ප්‍රශ්නෙම් විසඳන්න මම දන්නවා. පොඩි මැනිකා යන්නකෝ. මෙතන කරලා තියෙන ලොකු වරදක්. ඒක හැදුවේ නැත්තම් මීට වැඩිය දුක් විඳින වෙයි අපි හැමෝටම. ඒක එච්චර ලොකු වරදක්ද? මට නම් එහෙම නෑ කියලා මම හිතන්නේ. හා ලොකු වරදක් නෙවෙයි. කොහමද ඒක ලොකු වරදක් නොවෙන්නේ? එතකොට අප්පච්චි මම විතරද පාරේ ආවේ? අර පියසේන මාමලගේ පුංචි මල්ලිත් ආවේ. එතකොට ඔබේ සීයගේ නිදුක් මල්ලිත් ආවා. දිනුකි සිකිති ඔක්කොම ආවා. චූටි පුතා, කරුණා කරලා නිදහසට කරුණු කියන එක නවත්තනවද? ඔයා කරලා තියෙන ලොකු වැරද්දක්. එතකොට මාත් එක්ක ආපු ඔක්කොම කට්ටිය එයාලගේ වල්වල දැන් දඩ ගහගෙනද ඉන්නේ? ඔව්, ඒක හරිම සාධාරණ ප්‍රශ්නයක් තමයි නේද මේ ලොකු ඉස්කෝලේ මහත්තයා? සාධාරණ අසාධාරණකම් බලාගන්නම් මං. දැන් කරුණා කරලා මං එකපාරක් කිව්වා පොඩි මැනිකට නෝනත් එක්කරගෙන මෙතනින් යන්න පුළුවන්. හරි හරි, දැන් මේ ප්‍රශ්නේ හෙමීට කතා කරලා විසඳ ගමුකෝ. මං යන්න. මං මේ කියලා යන්න ආවේ මේ හේතුව ගෙදර යනවා කියලා කඩිමුඩි ඇඳුම් කඩමාළු අස් කරගන්නවනිව. ඒ මොකද? එයාට දැන් අපි එහෙම දෙයක් කිව්වේ නෑනේ කවුරු. යනවනම් ගියාවේ. මොකද කරන්නේ? පොඩි ළමයෙක් වගේ වැඩ කරනවා නම් ඇත්තටම යන එක තමයි හොඳ. ගියාවේ. අනේ අපේ මහත්තයා, අපේ මහත්තයා ඕනවට වැඩිය තරහ ගන්නවට මං කැමති නෑ. මමත් තරහ ගන්න කැමැත්තෙන් නෙවෙයි. මේ සිද්ධිය නරක අතට හැරුණනම් අද අපි ඔක්කොටම කල්පනා කරන්න වෙන වැඩක්, වෙන දෙයක්. අනේ හේතු මාමට යන්න දෙන්න එපා. එතකොට අපි කොහොමද සෙල්ලම් කරන්නේ? හරි හරි, ඔයා දුක් නොවි ඉන්නකෝ. මං ගිහිල්ලා බලන්නම් හේතු මාම මොනවද කරන්නේ කියලා. මාත් එන්නම් එක්ක යන්න. හා, එතකොට දැන් මමද මෙතන දන ගහගෙන ඉන්න ඕනේ? කරපු වරදට තමුන් දන ගහ ගන්න ඕනේ. කරුණා කරලා ඉන්නවා. හරි, ආය මෙතන ඉන්නකෝ. අපේ මහත්තයා කාමරේට යන්නකෝ. මං ගිහින් බලන්නම් හේතු මොනවද කරන්නේ කියලා. කාමරේට බලමු. බබා බේබිගේ දණිස් දෙක හොඳට උමරි දෙනවයි. ඌ ආය අම්මේ. හිටින්ටකෝ, මං සුටුස් ගාලා හොරාට ගිහින් කෝට්ටයක් අරගෙන එන්නම් හොඳේ. ආය අම්ම කරන්න හදන්නේ මට ගුටි ගස්සන වැඩක්. මගේ කකුල් දෙක රිදෙන වඩා දුක හේතු මාම ගැන. හේතුව කරපු වැඩ නිසා තමයි මේ ඔක්කොම විගණ්ඩ ඇසියකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. බබා බීබිට ඕවා තේරෙන්නේ නැහැනිම. හරි හරි, ආයම්මත් වැඩදි කළොත් එහෙම මන් ඉන්නේ ආයම්මගේ පැත්තේ. මොනවද මොනවද ඔය කතා කරනවා වගේ ඇහෙන්නේ? චූටිපතා, එන්න මං එන්න. චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි